අපි රෝපණය කරන්න එක අංකුරයයි පිරවෙර හතරයි අපි අරගෙන යනවා මෙව දෙන්නෝ පන්සල ඉඳලා පැකෙනම් පන්සලට භූමියෙහි වැඩ සිටින අප හැම දෙනාගේම ගෞරව උපහාර ලබන ඒ අසිරිමත් බෝධින් වහන්සේගේ ආනුභාව ශක්තිය
ශක්තියෙන් මතමයි නිබඳු අවස්ථා උඩා වෙන්නේ. තුන්වන්ට කරන ගරුකාර සම්මාන උපහාර නිසාමයි මේ කටයුතු මේ ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ. නිරන්තරයෙන් පින් ලබන දෙවියන්ගේ ආශිර්වාදයෙන්මයි මේ කටයුතු සිද්ධ වෙන්නේ කියලා අපි ඒ කාරණා නිතර සිහිපත් කරගන්නවා. දැන් අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු මේ පිම්බිමේ නිරන්තරයෙන් පින් ලබන දිව්‍ය සමූහයාටත් ඔබගේ මගේ අප හැමගේ ජීවිතවලට මෙතෙක් ආශිර්වාද කර දෙවියන්ටත් ලෝසසුන් දෙක සුරකින දෙවියන්ට හා සතරවරන් දෙවිවරු ප්‍රදාන කරගත් දිව්‍ය සේනා විසෙහි ඒ දෙවිවරු මේ අවස්ථාවේ පටන් අපි මේ සිද්ධ කරන පින්කම් මාලාවට එකතු වෙනවා. අප මේ ස්ථානයේ ඉඳලා මේ බෝධින් වහන්සේලා ඒ ජයශ්‍රී මහා බෝසමිඳුන් හා පරිවාර බෝධින් වහන්සේලා විශේෂයෙන් පිළියෙල කරගත්ත ඒ වාහනයට වැඩම කරනවා. මහා සංඝරත්නයත් ඒ වාහනේ වැඩම කරන්නේ බුදුහාමුදුරුවන්ගේ ගුණ ප්‍රකාශ වෙන, ධර්මයේ ගුණ ප්‍රකාශ වෙන, ආර්ය මහා සංඝරත්නයේ ගුණ ප්‍රකාශ වෙන ඒ බුදුරජාන් වහන්සේ ඒ ගුණ ප්‍රකාශ කොට ආශිර්වාද කරපු සත්‍යක්‍රියා කරපු යානුභාව සම්පන්න දේශනාව රතන සූත්‍ර දේශනාව මෙහි සිට පැකනම් දක්වා සජ්ජායනා කරමින් ඒ බෝධින් වහන්සේලා වැඩ සිටින ඒ වාහනය තුළ මේ හැම දිනාටමත් ඒ වාහනය පසුපසින් බුදුහාමුදුරුවන්ට ඒ පසු ගමන් යන පිරිසක් ඇටියට බුදුරජාන් වහන්සේට උසස් උපහාරයක යෙදෙන ගමනක නිරත වෙන පිරිසක් ඇටියට ඒ ගමනේ දෙන්න පුළුවන්. මේ අයටත් තුන්දුවන්ගේ ගුණ මෙනෙහි කරමින් ඒ ගමනේ යෙදෙන එකයි වටිනා කටයුත්ත වෙන්නේ. මේ බුදුහාමුදුරුවන්ගේ ගුණ අඳුනාගෙන තියෙනවා. අරහං ආදී වශයෙන් මේ ගුණ සත්‍යයනා කරමින් තමන්ට කැමති පිරිසූත්‍රයක් සත්‍යයනා කරමින් වෙනත් බාහිර කතා බහ සියල්ලක් නවතා ඒ අඩහෝරාවක් වගේ කාල පරිච්ඡේදයක් ගත වෙනවා අපේ ගමනට. ඒ ගමනෙහි යෙදෙන්න කියලා මතක් කරනවා. ඉතින් හාමුදුරන් වහන්සේ බෝධින් වහන්සේලා වැඩම කරගත් හාමුදුරන් වහන්සේලා වැඩම කරන ඒ වාහනය පැකනම් භූමියට යන්ට පෙර ආතුව තැනක නවතිනවා. ඒ නවතින්නේ එකපාරට අපි එතෙන්ට ගියොත් සියලු වාහන නවතා ඒ ඇතුළු කර ගැනීම යක් අපහසුයි. කෙටි කාල පරිච්ඡේදයක තවත් ඒ පාරේ වාහන ගමන් කරනවා. ඒක නිසා කාටවත් බාධාවක් නොවෙන්ටත් ඒ කටයුතු වලට බාධාවක් නොවෙන්ටත් අපි ඒ 175 ආමි රෝඩ් පැකනම් කියන ඔබ දැනගත්ත ලිපිනය තියෙන තැනට කිලෝමීටර් භාගයක් විතර වගේ සමීප වෙලා අපි ඒ වාහනේ නවතිනවා. ඉතින් මේ අය කෙලින්ම යන්න ඒ ස්ථානයේ දක්වා ප්‍රධාන ඇතුළු වෙන තැන තමයි 175 අංකය තියෙන්නේ. ඊට මෙහායින් ඉවත්තේ කෙළවර එන්ට්‍රන්ස් තියෙනවා. එතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් එතනින් එතන කොටි ටිකක් දාලා තියෙනවා. කවුරු හෝ කෙනෙක් එතන ඇති. ඔබ යනවාද වෙනත් පාර යන කෙනෙක්ද කියලා දන්නේ නැති නිසා ඉතින් ඒ අය ඔබට මතක් කරන එකක් නැහැ ඇතුල් කරන්න මෙතනින් කියලා. නමුත් ඔබ දැනගන්න ඕනේ එතන පොඩි තැඹිලි පාට වගේ කොටි ටිකක් දාලා තියෙනවා. එතනින් වාහන ඇතුල් කරලා ඒ සුදුසු තැනක වාහන නවත්ත ගන්න. ප්‍රධාන දොරටුවෙන් ඇතුල් කරන්න ගියොත් ඒ පරිසරය අවහිර වෙච්චාම මේ යන වාහනය ඕන විදිහට හසුරව ගන්න ටික අමාරුයි. බොහොම දිග වාහනයක් නිසා, ඒ පාසුකම් තියෙන වාහනයක් නිසා ඛණ්ඩ වගේ තැනක නවත්තන්නත් අමාරුයි. ඒක නිසා ඒ වාහනයට එන්න අවකාශ සලසා දීම වශයෙන් තමයි අපට පෙර මේ පිටසට අපි ඇතුල් වෙන්න කියලා මතක් කරන්නේ. ඒ වගේම
ඒ මැතුණාට පස්සේහි ඉන්න සංවිධායක පිරිස් මතක් කරන වේටි අහවල් පීලියටයි අහවල් පරිසරයේ තුරත් තුරන්නුයි බෝධින් වහන්සේලා වැඩම කරන්න කියලා පීලියට හිටියාම මේ ගෙනියන මල් අතේ ඇතිව ඒ වගේම කොඩි ආදී යමක් තියනවා නම් ඒවත් ඇතුව පීලියට ඉන්න තෝට හාමුදුරන් වහන්සේලා බෝධින් වහන්සේලා වැඩම කරගෙන දෙන්නට තැමිනවා ඊට සුදුසු පිරිසක් මේ බෝධින් වහන්සේලා අතින් අතට අරගෙන මුතු කුඩ යටින් වැඩම කරන්න අවශ්‍යයි ඒ මුතු කුඩ අල්ලන්න කීප දෙනෙක් ඉදිරිපත් වෙන්න ඕනේ බෝධින් වහන්සේලාටත් මහා සංඝ රත්නයටත් ඒ පිළියෙල වෙලා තියෙනවා මුතු කුඩ දේවයින් යටින් සාදුකාර පත්මත්දී ඉතිපිසෝ පාඨය සත්‍යයනා කරන අතරේ ඉතින් ඒ බෝධින් වහන්සේ වැඩම කරලා ඒ ස්ථානයේදී අපි දහවල බුදුහාමුදුරන්ට දානේ පූජා කරනවා බෝධින් වහන්සේලා මෙතෙන්ට වැඩම කළාද උදෑසන උදේ දානේ පූජා කරලයි ඊළඟට අපි මේ බුද්ධ වන්දනාව සිද්ධ කරන් තියදුනේ අත්පත් පිච්ච සියලු පුණ්‍ය ධර්මයන්ගේ ශක්තිය අපි සඳහන් කරපු ආකාරයට සියලු දෙවියෝ අනුමෝදන්ව ඓශ්වර්යයන් වර්ධනය කරගෙන සියලු ආරක්ෂා සම්පත්තීන් හැමදෙනාගේම ජීවිත කෙරෙහි මනවින් සරසත්වා දෙවියෝ පතන බෝධීන් අනුව ශාන්ත නිවනින් සැනසීමටපත් වේවා කියන හැඟීමෙන් දෙවියන්ට පිළි දෙමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා පින්වත්නි කවුරු සාදු කියන්න කවුරුත් නමස්කාර කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මිත්‍යා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සම්භාවනීය පූජනීය හාමුදුරුවන් වහන්ස වාසනාවන්ත ගුණගරුක සැදැහැවත් පින්වත්නි දිග සසර ගමනක සැරිසරන අපට ලැබිච්ච ලොකුම භාග්‍ය සම්පන්න අවස්ථාවයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්ච කාලයක සද්ධර්මයේ පවතින දේශයක හොඳ හැටියට අවබෝධය ඇති කරගන්නට හැකි ඥාන ශක්තියෙන් ඇතිව උප්පත්තිය ලැබීම ඒ නිසාම අපට මෙවන් කටයුතු වල යෙදෙන්න අවස්ථාව ලැබී තියෙනවා ඒ කටයුතු පමණක්ම අපට ඉතුරුක් පිණිස පවතින කටයුතු වෙනවා ඒ නිසාද අතිශයින්ම අනුස්මරණීය අවස්ථාවක් සංසාරේ මොන හෝ සිද්ධ කරපු කුසල පුණ්‍ය සම්පත්තීන් අපි නොහිතූ ආකාරයට යහපත් සැප විපාක සලසා දෙනවා අභිවෘද්ධිය උදා කරලා දෙනවා මේ අවස්ථාව ගැන නම් මට වචනයක් හරි කතා කරන්න ඉඩ කඩන්නේ නමුත් අපට ලැබිච්ච ලොකු භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියන එක විතරක් සඳහන් කරනවා මේ ආශ්චර්යමත් වූ බෝධින් වහන්සේ ලැබීම ඒ පිළිබඳ අපි ඉදිරි කාලේ කතා කරන්නම් ජීවත් වාසය කරන්න ලැබුණොත් නමුත් මේ අවස්ථාව අතිශයින් භාග්‍ය සම්පන්න මොහොතක් කියන කාරණය පමණක් ඔබ මේ අවස්ථාවේ සිහිපත් කරගන්න මේ බෝධින් වහන්සේ ආශ්චර්යමත්ම බෝධින් වහන්සේ නමක් හැටියටයි අපි හඳුනාගත්තේ ඉතින් ඒ නිසා දැන් අපි මෙහිදී කෙටි බුද්ධ වන්දනාවක් සිද්ධ කරනවා කාලයක තියෙන් ගත කළාට මහා ආනුභාව සම්පන්න කුසලයකට පිනකට හිමිකම් ලැබෙන කාල පරිච්ඡේදයක් වෙනවා බුදුරජාන් වහන්සේට ඒ ශ්‍රේෂ්ඨ අසිරිමත් බුදු පදවිය ලැබීමට උපකාර කළ එකම එක වස්තුව තමයි දේශරි මහා බෝසමිඳුන් අපේ බුදුහාමුදුරුව සම්මා සම්බුද්ධත්වයට පත් උනේ අවුරුදු 35ක් ගත වෙලා ගිය තැන. එතකොට බෝසතාන් වහන්සේ උපත ලැබූ දවසේම පහළ වෙච්ච පූජනීය වස්තුව වුණා මේ බෝධින් වහන්සේ. ඒ අවුරුදු 35ක් වෙනකම්ම අපේ සිද්ධාර්ථ බෝසතාන් වහන්සේ දැනගෙන තිබුණේ නැහැ මේ බෝධින් වහන්සේ ගැන. නමුත් පෙර බුදුරජාන් වහන්සේලා මේ බෝධින් වහන්සේ ගැන කියා තියෙනවා මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ පටන් ඊළඟ බුදුරජාන් වහන්සේලා අතීත බුදුවරුන්ගේ පහළ වීම සිද්ධ වෙච්ච ආකාර පිළිබඳ පැහැදිලි කර දීම් සිද්ධ කරනවා. එහෙමනම් බෝසතාන් වහන්සේවත් නොදැන ඒ බුදු බෝසත් උපත සිද්ධ වෙන දවසේම උපත ලබා අවුරුදු 35ක් වෙන අවස්ථාවේ තමයි බෝධින් වහන්සේට අවුරුදු 35ක් වෙන මොහොතේ සම්මා සම්බුදු පදවියට පත් වුණේ. ඒ බෝධින් වහන්සේගේ දක්ෂින ශාඛාවයි ලංකාවට වැඩම කළේ. ඒ බෝධින් වහන්සේගෙන් තමයි අපට මේ බෝධින් වහන්සේලා ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කරගෙන බෝධින් වහන්සේට උපහාර දැක්වීම සිද්ධ කරනවා. බුදුහාමුදුරුවන්ගේ සියලුම ගුණ නවරහාදී වශයෙන් වන්දනා කරමින් ප්‍රදීප පූජා, සුවඳ පූජා, මල් පූජා මෙහිදී පවත්වමු. කවුරු සාමූහිකව එක විට ගාථා කියමු. නමෝ Thank you.
उसे का मित्र में सीट के बोलते हैं बंद हो गया सीट के सीट के बोलते हैं यानि यहाँ पे चलने में तो ले ओके पड़ी है बतियान ස්වාමිනා සීට් එක උඩ තමයි තියන්න වෙන්නේ. ඒක මොනවද අපිට සීට් එක ගන්න. මෙතනනේ මේ එකම මට්ටමනේ උස. අපි මේ අවස්ථාවේ ආශිර්වාද කරනවා ඒ බෝධි උතුම් බෝධින් වහන්සේ මේ ස්ථානයේ දක්වා වැඩම කිරීමට අවශ්‍ය කටයුතු පිළියෙල කිරීම පිළිබඳ අපේ දායක මහා සභාවේ පිරිස සංවර්ධන සමිතියේ පිරිස දහම්පාසලේ පිරිස ඊයේ රාත්‍රිය चलते